අයිබෝන් සවස 6:55 TL ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බඹ චානික ජනකාන්ත මුල්මවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාව ලොව දැනුමින් දියුණු රටක් බවට පත් කරන බව අගමැති පවසයි. පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට ගුරු විදුහල්පති වර්ජනය අසාර්ථකයි. පාසල් කටයුතු සුපුරුදු පරිදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෘත්තීය මාර්ගදේශන සේවා සහිත නව ජංගම යෙදුම එළිදැක්වීම ඇමති සාකලගේ ප්‍රධානත්වයෙන්. අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරඹුණු ශිල්ප සේනා ප්‍රදර්ශනය. ඔබේ දියුණුවට ඉතුරු කරන්න මහජන බැංකුව හඳුන්වා දෙන People's Way. විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ රට ඉදිරියට ගෙන යන බව ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසුවා. ඒ අනුව අධ්‍යාපන ඉදිරි පියවරක් සඳහා අත්හදා බැලීමක් ලෙස උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශය සංවිධානය කරන ශිල්ප සේනා ප්‍රදර්ශනය විවෘත කිරීම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස පළ කළා. විද්‍යා තාක්ෂණ පර්යේෂණ හා නවෝත්පාදන දැනුම ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ සංවිධානය කරන ශිල්ප සේනා ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත කෙරුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශනය ව්‍යුක්ත කිරීමෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශනය නැරඹීමටද එක් වුණා. අද ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමර වික්‍රම හා දයාගමගේ මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ හා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ජාතික සංවර්ධන කාර්ය සඳහා අත්‍යවශ්‍ය විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන ජාතික වැදගත්කමක් සහිත ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 21 වනදා දක්වා පැවැත්වෙනවා. විද්‍යාව තාක්ෂණය සයින්ස් ටෙක්නොලොජි රිසර්ච් කියලා මේක ඉංග්‍රීසියෙන් කියනකොට මේක එතකොටම රටේ ජනතාව යම් කිසි බියක් ඈත්වීමක් ඇති වෙනවා. මේක සිංහලෙන් කියපුවාම තව ටිකක් ලං වෙනවා. හැබැයි ඒත් විද්‍යාව තාක්ෂණය සහ පර්යේෂණ කිව්වම ජනතාවට ලං වෙන මාතෘකාවක් නෙමෙයි. ඉතින් අපි බැලුවා මේක ජනතාවට ලං කරන්නේ කොහොමද? පෞද්ගලික අංශයට මේක ලං කරන්නේ කොහොමද? අපි හොඳ අත්තිවාරමක් දාලා තියෙනවා රටේ. ඒ අත්තිවාරමට නොයෙකුත් බාධා ඇති වුණා දේශපාලන වශයෙන්. හැබැයි අපි ධෛර්යමත් වුණා. ඒ අත්තිවාරම අපි කැඩෙන්න අපි ඉඩ සැලැස්සුවේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පසුව බිලියන 10ක ඩොලර් බිලියන 15ක වගේ පාඩුවක් මේ රටට වුණා. මම හිතන්නේ ලෝකයේ ඉක්මනින්ම ප්‍රහාරයකින් පසුව රට නැවත යථා තත්ත්වයට පත් කරපු රට ලංකාව බවට පත් වෙනවා. ඉතින් අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කරන ගමන් අපිට පුළුවන් නම් මේ අමාත්‍යන්ත ශක්තිමත් කරන්න මේ විද්‍යාව තාක්ෂණයේ ගමට ගෙනියන්න මම හිතනවා දියුණු රටක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතා කෙටි කාලයක් තුළ. අනාගතයේ තියෙන්නේ තාක්ෂණය සමග. කෘෂිකර්ම යුගයෙන් කර්මාන්ත යුගයට ගියා. කර්මාන්ත යුගයෙන් දැන් තාක්ෂණ යුගයට යනවා. ලෝකයේ අද බලවතා ඇමරිකාව ජීවත් වෙන්නේ නිෂ්පාදනයෙන් නෙමෙයි, තාක්ෂණයෙන්. ඇමසන් දිහා බලන්න, Google දිහා බලන්න. එයාගෙන් ලැබෙන වංශයෙන් දියුණු රටක් තිබුණේ. ඒ දැනුමෙන් තමයි යෝධාල හැදුවේ. ඒ දැනුමෙන් තමයි කලාවැව මින්නේරිය වගේ විශාල ජලාශ හැදුවේ. ඒ දැනුමෙන් තමයි සීගිරිය හැදුවේ. ඒ දැනුමෙන් තමයි රුවන්වැලි සෑය, අභයගිරි, ජේතවනාරාම දාගැබ් කරේ.
කවුරු හරි කියනවා නම් තාක්ෂණයේ ඌමනා නැහැ අපිට ගමේ වවාගෙන කාලය ඇති කියලා. ඒක රට කන වැඩසටහන නැත්තම් වෙන එකක් නෙමෙයි. අපි ඉදිරියට යනවා නම් විද්‍යාව තාක්ෂණයේ ඌමනයි. අද අපේ විශාලම ප්‍රශ්නේ තියෙන අධ්‍යාපන ක්‍රමය. දැන් අපි අත්අඩා බැලීමක් හැටියට ජාතික පාසල්වල 12 වෙනි පන්තියේ ඉන්න හැම ශිෂ්‍යයන්ට කම්පියුටර් ටැබ් දෙනවා. ඒ අධ්‍යාපනය ලබා ගන්න. දෙවනි පුයවට Wi-Fi තියෙන පාසල්වලට පළාත් සභාවේ 3 වෙනුව Wi-Fi ලබලා දීලා අනික් උසස් පෙළ පන්ති තියෙන පාසල්වලට. එතනින් නවතින්නේ නැහැ. මම එමෙතුමාට කිව්වා 1C පාසල් ඇයි මේගොල්ලෝ වෙන් කළ විද්‍යාව නැතුව තියෙන්නේ? අපි තව විද්‍යාගුරුවරු දෙමු. එහෙනම් එතකොට 1AB තමයි හැම පාසලෙම වෙන්නේ. උමනානම් ඒ සඳහා තවත් අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කරන්න. මං හිතන්නේ එමෙතුවා දෙකක් ආරම්භ කරන්න වෙයි කියලා කිව්වා. අපි තවත් විද්‍යාගුරුවරු පුහුණු කරන්න. අපි ඉදිරියට යන්න අපිට අලුතෙන් වැඩ කටයුතු කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණය පමණක් මදි. අලුතෙන් අපි බලන්න ඉදිරියට යනවා නම් කෘතිම බුද්ධිය. තවත් අලුතෙන්ම කියන්නේ disruptive technology. තාම හරියට සිංහල වචනයක්වත් හොයලා නැහැ. blockchain. මේ ඔක්කොම අලුතෙන් අපි යන්න ඕනේ. මේකයි අපේ අනාගතේ. අපි ආරම්භ කරාම අද අපි අඩු ආදායම් රටක් නෙමෙයි. අපි දැන් මධ්‍යම ආදායම් උසස් පෙළ රට. තාක්ෂණයේ සමාජයට එනවා. අපි පිටිපස්සෙන් යන්නේ නැතුව අපි ඉදිරියට යන්න ඕනේ. අපි ඉදිරියේ ඉන්න ඕනේ තාක්ෂණයේ. අධ්‍යාපනයේ ඉදිරිය හිටියා වගේ තාක්ෂණයේ ඉදිරියට යන්න ඕනේ. අන්න ඒකයි විශේෂයෙන්ම මේ වැඩසටහන කරන්නේ. අද අපි කතා කරන්නේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් 4. හතරවෙනි කාර්මික විප්ලවය. එතෙන්ටයි අපි යන්න තියෙන්නේ. අපි එතන ඉදිරියෙන් ඉන්න තියෙනවා. අපිට හැම එකක්ම කරන්න බැරි අලුත් තාක්ෂණය අපි තෝරගමු. එකwidehatකින් අපි අපනයන ආර්ථිකයක් වෙන්න ඕනේ. අනිත් පැත්තේ ඉඟ පදනම වෙන්න ඕනේ විද්‍යාව හා තාක්ෂණය. People's Wish එක digital account එකක් open කරලා ජීවිතය සතුටින් විඳින්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය මාර්ගෝපදේශන ලබා ගැනීමේ පහසුකම් සහිත දව ජංගම යෙදවුමක් අද එළිදැක්වුණා. ඒ වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට තරුණ තරුණියන්ට අනාගත වෘත්තීය මාර්ගෝපදේශනයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් නොමිලේ ලබා දෙන www.careerme.lk නව ජංගම යෙදවුම අද එළිදැක්වුණේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය පැවති සම්මන්ත්‍රණයකදී. ඒ අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් to be able to pursue what takes them to the careers that අනාගතය සඳහා නැගියන වෘත්තීන් ලෙස නම් කර තිබූ මේ සම්මන්ත්‍රණය සංවිධානය කළේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව විසින්. එමෙන්ම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, ඩෙලි ෆිනෑන්ෂල් ටයිම්ස් යන ආයතන ඒකාබද්ධව අනාගතය සඳහා නැගියන වෘත්තීන් ලෙස මේ සංසදය ගොඩනගා තිබෙනවා. වෘත්තීය මාර්ගෝපදේශනයන් උදෙසා මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් මෙවැනි ජංගම යෙදුමක් තුළින් නොමිලේ සේවාව සපයා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරටයි. කිරීමේ ශ්‍රී ලංකාවේ සම්මානලාභී වෘත්තීය මාර්ගෝපදේශන සේවාවක් වන අතර එය ආසියා පැසිෆික් වෘත්තීය සංවර්ධන සංගමේ මෙරට නියෝජිතයන් ලෙසද කටයුතු කරනවා. වෘත්තීය මාර්ගෝපදේශනයේ සඳහා වූ නව ජංගම යෙදුම දියත් කිරීම වෙනුවෙන් අද පැවති මෙම සම්මන්ත්‍රණයට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන නිලධාරි තෝමස් ග්‍රින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා. චෝදනා එල්ල වී සිටින වෛද්‍ය මොහමඩ් සාෆි සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර තිබෙනවා. වැඩබන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය සාෆි පිළිබඳ ඉදිරි පරීක්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දෙන ලෙසයි. මේ අතුරු තවත් පුවත් කිහිපයක් දැන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය මොහමඩ් ෂාෆි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව අගතියටපත් පාර්ශ්ව පොලිස් කොමිසමට පසුගියදා පැමිණිලි කර තිබුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණ කටයුතු ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇති බවයි පැවසෙන්නේ. සිසේරියන් සත්කම් අතරතුර මව්වරුන් වන්දකරණයට ලක් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සේගු සියබ්දින් මොහමඩ් ෂාෆි ඉකුද්දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2015-2018 කාල සීමාවේ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකින් අද මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ඒ 2017 හා 2018 වර්ෂවල ඕස්ට්‍රේලියාවේ විලාඩ් සමාගමේ මෙරටට ආනයනය කළ කිරිගවීන් රඳවා සිටි ගොවිපල නිරීක්ෂණය කිරීම සඳහායි. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් සිව් දෙනාම සහභාගී වුණා. ඊට අමතරව කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කොමිසමේ කාර්යමණ්ඩල නිලධාරීන්ද මේ සඳහා එක්ව සිටියා. නිරීක්ෂණ චාරිකාව ආරම්භ කෙරුණේ දඹුල්ල රස්සලගහ ඇල ගොවිපලෙන්. ආනයනය කළ කිරිගවීන් රඳවා තැබීම සඳහා මෙම ගොවිපල සුදුසුදැයි යන්න පරීක්ෂා කිරීම මෙහි අරමුණයි. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විසින් ඕස්ට්‍රේලියාවේ වෙලාට් සමාගමෙන් 2017 හා 2018 වර්ෂවල කිරිගවීන් 20,000ක් පමණ ආනයනය කර තිබූ අතර එම ගවීන් කිරිගොවීන්ට රුපියල් 1,405 අතර මිලකට අලෙවි කර තිබුණා. එම ගවීන් විවිධ ලෙඩ රෝගවලට ලක්වන බවට හා අපේක්ෂිත කිරි අස්වැන්නක් නොලැබෙන බව පවසන එම ගවීන් විවිධ ලෙඩ රෝගවලට ලක්වන බවට හා අපේක්ෂිත කිරි අස්වැන්නක් නොලැබෙන බව පවසමිනුයි ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. ගාල්ල රූමස්සල වෙරළ තීරයේ ගලක් මත සිට සෙල්පි ඡාය රුපියක් ගැනීමට ගොස් මුහුදට වැටි අතුරුදහන් වූ තරුණින් දෙදෙනාගේ සිරුරු නාවික හමුදා නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී අද සොයාගත්තා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ ගිනිමෙල්ල ගහ තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20-21 අතර පසු වන තරුණින් දෙදෙනෙක්. අලුත්වරිය කටයුත්තක් හේතුවෙන් කැලණිය අවට ප්‍රදේශ කිහිපයක හෙට පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කැලණිය වත්තල බියගම මහර දොම්පේ ජායල ගම්පහ වත්තල පෑලියකුඩ කටුනායක සීදුව හා ජායල නගර සභා බල ප්‍රදේශවලට මෙම කාලය තුල ජල සැපයුම අත්තිට වනු ඇති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර මෙරට මද්‍රව්‍ය රැගෙන ක්‍රම හඳුනාගෙන එය වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ජනාධිපතිවරයා සඳු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකුඩ මහතාද මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. රටේ ජනාධිපතිතුමාට යුතුකම තියෙන්නේ එල්ලල මරන්න තීරණය කරන්න කලින් මේ තියෙන හිඩැස් වහන එක උඩු රට ගේන එක වළක්වන්න පළවෙනි පියවර ගන්න එක. ඒකට හොඳ යාන්ත්‍රණයක් අදරේ. එතුමා ඉදිරිපත් කරන්න ඕන නීතියේ හිඩැස් වහන එක. මොකක්ද ඒ වෙනුවෙන් එතුමා හදපු? දැන් අපරාධයක් මොනවා හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ මම මේක දන්නේ සමාජ මාධ්‍යෙන් කියලා කියන්න ඉන්නට කලින්, මම දන්නේ පත්තර වලින් කියලා කියන්න ඉන්න කලින් ඊට වඩා පුළුල් දැක්මක් තියෙන්න ඕන රටේ ආරක්ෂක ඇමතිට, නීති ආසාම ඇමතිට, ඒ වගේම සේනාධිනායකයට. ඉතින් ආස්කිරද ප්‍රහාරය තුම දැනගත්තේ සමාජ මාධ්‍ය වලින් නම් මේ රටට කුඩු ගේන එක මේ වගේ දූපතකට බුද්ධි අංශ වාර්තා හෝ වෙන මොනෝ හෝ ගැන අධ්‍යයනය කරලා සොයලා බලලා ඒව ගැන අවධානයක් යොමු කරන්න එතුමා කොයිතරම් දුරට ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා. මේ ගැන හුඟක් පුළුල්ව හිතලා පුළුල් කාරණා අධ්‍යයනයකින් පසුවයි මේ යෝජනාව ගෙනාවේ. අපිට දිනන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මොකද මම හිතනවා මේ පාර්ලිමේන්තු වෙන 225 තීරණ ගන්න ඕනේ හැංගීමෙන් නේ බුද්ධියෙන් කියලා. බුද්ධියෙන් තීරණ අරගෙන විශ්ලේෂණාත්මකව බලලා මේ පනත දිහා ඡන්දේ පාවිච්චි කරා කියනවා. මද්‍රව්‍ය වලට විරුද්ධව සටන් කරන්නට අවශ්‍යතාවයේ ඕමනාව තිබෙනවා නම් අපි ප්‍රධාන වශයෙන් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ රටේ මද්‍රව්‍ය ගේන ක්‍රමවේදය සහ මුලින්ම ඉවත් කරන්නට අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ලෝකයේ අනිකුත් රටවල් එක්ක එකතු වෙලා ගන්නා වූ ක්‍රියාමාර්ග එක්ක. මේ සටන හුදෙක් දේශපාලන සටනක් කරගන්න එපා. පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා සහ ඉන්න ජනාධිපතිවරයා ජනතාව ඝාතනය කරලා තමුන්ගේ දේශපාලන විරුද්ධවාදී නිසා මද්‍රව්‍ය වලට සම්බන්ධය ඒකට පටලවගෙන ඒ කරපු ව්‍යාපාරය මෙහෙට ගැලපෙනවද කියන එක පිළිබඳව පුළුල් කතිකාවතක් ඇති කරන්න. මේ පිළිබඳව ආගමික ශාස්ත්‍රවරුන්ගෙන් අහන්න. මේක දේශපාලන කෝණයෙන් බල්ල දේශපාලන වශයෙන් ලාභ ප්‍රයෝජන ගන්න කටයුතු කරන්න එපා කියන එක තමයි අපේ බන්දුලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා පුන පුනා කියන්නේ. එතුමා කියනකොට සමහර අය මේක ඒත්තු ගන්න හන්දා හදනවා කුඩුකාරය වෙනුවෙන් එතුමා කතා කරනවා කියලා. එහෙම එකක් නැහැ. එහෙම අපි කිසිම කෙනෙක් පෙනී ඉන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. නීතිය සාමයේ සාධාරණත්වය අකුරට ඉෂ්ට කරන්න. ඒ උදෙසා තමයි අපි මේ සටන ගෙනියන්නේ. සින්නක්කරි ඉඩම් අයිතිය ලබා දීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඉඩම් සංශෝධන පනත පිළිබඳව අද අරලියගහ මන්ත්‍රී පැවති තවත් මාධ්‍ය හමුවකදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා අදහස් පළ කළා. දැන් මේක මිනිසුන්ට ලබා ගන්න තියෙන දෙයක්, සිහිනයක්. මිනිස්සු රෑ නිදාගෙන S2 අරගෙන බලන් ඉන්නේ තමන් නිදාගෙන ඉන්නේ අනුන්ගේ තැනක වගේ තමයි හැංගෙන්නේ. ඒක තමයි මේ රටේ දසලක්ෂයක් ඉන්න
ඉන්නවා එහෙම පිරිසක්. ඒ අයට ඒ ඉඩමේ අයිතිය ලබා දීම තමයි මේ ඉඩම් පනතෙන් අපි ගෙනින්නේ. ඒතර දැන් මේක කියනවා මේක ඇමරිකාවට දෙන්න යනවා මේක වෙන රටකට දෙන්න යනවා. එහෙම කිය කිය මේ රටේ දේශපාලන වශයෙන් රජයට පහර දීමක් තමයි කරගෙන යන්නේ. ඒ නිසා එහෙම කිසිවක් මේක ඇති කියලා නැහැ. බහුජාතික සමාගම් වලට දෙන්නේ කොහොමද මේ ඉඩම් මේ පනතෙන් උපරිම අක්කර 5යි. ඉතින් අක්කර 5ක් බහුජාතික සමාගමක් ඇවිල්ලා ගන්නවද මේ රටේ? අක්කර 5යි. ඒකෙනුත් මහවැලි ඉඩම් නැහැ. මේ මහවැලි ඉඩම් අයිති වෙන්නේ අතරම මට දැනගන්න ලැබෙලා තියෙන හැටි ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මහවැලි ඉඩම් වලටත් ඒ අයිතිය ලබා දෙන්න පුළුවන්ද කියලා. අද කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. තවම අපිට කිසිදු ආකාරයකින් අපේක්ෂකයා පිළිබඳව දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව දැනුවත් කිරීමක් කරලා නැහැ. අපි ඉදිරියේදී සාකච්ඡා ඉතා ළඟ ළඟ වගේ තියන්න බලාපොරොත්තු වෙනවා කඩමින් අවසන් කරන්න. අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පක්ෂයත් එකතු වුණාට පස්සේ තමයි අපේක්ෂකයා නම් කරන්න ඕනේ. සමහර පසුපෙළ මන්ත්‍රීවරුන්ට මේ එකතු වීමේ වැදගත්කම පේන්නේ නැතුව කතා කරාට එතුමා දන්නෝ එකතු වීම අත්‍යවශ්‍යයි. එකතු වීමේ වැදගත්කමත් එතුමා දන්නෝ. ඒ නිසා එතුමා වගකීමෙන් කටයුතු කරන බව තමයි අපිට මේ වෙලාවේ හැටියට කියන්න තියෙන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ අපේ පක්ෂ දෙක එකතු වුණාට පස්සේ තමයි නම කියන්න ඕන කියන මතය අපි පැහැදිලිව ඉන්නවා. ඊට පෙර නමක් ඉදිරිපත් වෙනවා නම් ඉතින් සමහරලාට සාකච්ඡා සාර්ථක කරගන්න ඒක ගැටලුවක් වෙනවා. පළාත් සභාව තියනවා නම් තියන්න පුළුවන් ඔක්තෝබර් මාසෙ වෙනකොට. ඊට පස්සේ අවශ්‍ය නම් ජනාධිපතිවරණ තියන්න පුළුවන්. ඒ ජනාධිපතිවරණේ තියන්න බාධාවක් නැහැනේ. අවශ්‍ය නම් මගේ මතේ නම් ඕන නැහැ කියලා. මම කියන්නේ මගේ මතේ ඌමනාවක් නැහැ ජනාධිපතිවරණයක් නැවත මේ රටේ. කිසිම සාකච්ඡාවක ජනාධිපති අපේක්ෂක ගැන අපේ සාකච්ඡාවක් නැහැ. අපේ සාකච්ඡාව තියෙන්නේ සන්ධානයක් ගොඩනැගීම, පුළුල් සන්ධානයක් ගොඩනැගීම මූලිකත්වයේ නේ ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාවය. අපි පක්ෂේ වහලා යන්නේ නැහැ. ප්‍රොත්ලින් කෙටි විරාමයක් දැන්. අලුතෝපන් කිරිකැටියන්ට උරුම සෙනෙහසේ පළමු තිලිනය ඔබේ කිරිකැටියාගේ අනාගතය වෙනුවෙන් ලබා දෙන ඉසුරුදාන තිලින පත රැගෙන මහජන බැංකුවට එන්න. ඉසුරුදාන ගිණුමක් අරඹන්න. දරුවාගේ අනාගතය සතුටින් පුරවන්න. සිහිනවලට පියාපත් ගෙනෙන සුපිරි වාසනාව. මේ සෙනසුරාදා සුපිරි ත්‍යාගය 1,32,00,000යි. සුපිරි වාසනාව. හඹාගියොත් දිනුම්. අලුත් නොසී එච්චාර් දෙන ඉන්ෂුරන්ස් එක මොකක්ද? SLIC Motor Plus. iPhones එක්ක cash prices දැන් දෙන්නේ කවුද? SLIC Motor Plus. ඉන්ෂුරන්ස් පොලිසිය එකට රිවෝඩ්ස් ගොඩක් දෙන්නේ කවුද? Motor Plus රිවෝඩ්ස් වගේ වෙන කවුරුත් මෙහෙම දෙන්නේ නැහැ. MP හිස්තැනක් CP ඔබේ නම හැඳුනුම්පත් අංකය සහ වාහන අංකය 7354 SMS කරන්න. Sri Lanka Insurance Motor Plus the best option. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් හා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කොළඹ අගරත්ගුරු පදවියෙන් දියත් කරන සහන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ කොළඹ අගරත්ගුරු පදවියේ සහන සේවා සෙත් සරණ ආයතනය විසින්. කාදිනල් තුමාගේ සහනාධාර ක්‍රියාදාමය නිසා බොහෝ ආධාර ගලා එන්නට පටන් ගත්තා. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් ගොඩාක් දෙනා ලංකාවේ සහ විදේශවලින් ආධාර ගලාගෙන එන්නට පටන් ගත්තා. මේ අයට සහන සේවාව සලසා දෙන්නට කියලා. නමුත් උන්වහන්සේ එක තීරණයක් ගත්තා. මේ ලැබෙන සෑම සතයක්ම වියදම් කරන්නේ ජනතාව සඳහා පමණයි කියලා. එක සතයක්වත් ගොඩනැගිලි හෝ වෙනත් දේවල් සෑදීම සඳහා යොදවන්නේ නැහැ කියලා. ගොඩනැගිලි සෑදීම දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඒක රජයේ බාරගත්ත අපට දැනට ලැබී ඇති මුදල් මිලියන 400ක් පමණ වෙන. දැනට අපි වියදම් කර ඇති මුදල් මිය ගිය අය සඳහා ඒ දිනේම ලක්ෂ 165ක් ඒ දවසේ දවස් දෙක තුන ඇතුළත අපි වියදම් කරලා තියෙනවා භූම දාන කටයුතු සඳහා. තුවාල ලැබුවන් සඳහා ලක්ෂ 166ක් දැනට දීලා තිබෙනවා. ඒ වගේම පවුල්වල අධ්‍යාත්මික කටයුතු සඳහා ඒ අයව මම හිතන්නේ මන්නාරමට ගෙනහිල්ලා යුද්ධයට මැදිුණු අය සමග එකතු කරලා එකට ඒගොල්ලන්ගේ දුක බෙදා ගන්නට එවැනි මහා ක්‍රියාදාමයක් කෙරුවා. ඒට ලක්ෂ 170ක් අපි වියදම් කරලා තිබෙනවා. ඒ වගේම මඩකලපුව දේවස්ථානෙට කතෝලික නොවුනත් ඒගොල්ල දේවස්ථානෙට දෙවියන් වහන්සේට වඳින්නට ඇවිල්ලා මේ වියසනේ සිදු වුණේ. ඒ සඳහා ලක්ෂ 100ක් ඒ අයට ප්‍රදානය කෙරුවා. ඒ වගේම ඔබ දන්නවා මේ විපතටපත් වෙච්ච අයගෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා කුලී නිවස්වල. දැන් සමහරවිට ගෘහ මූලිකය මැරලා තිබෙන්නේ ඒගොල්ලන්ට කුලී ගෙවා ගන්නට බෑ. ඒගොල්ලන් බොහොම අසරණ තත්වයට පත් වෙලා. ඒ නිසා අපි රජයත් සමග එකතු වෙලා මේ අයට නිවාස සලසා දෙන්නට අපි කටයුතු කරනවා.
නමුත් රජයෙන් නිවාස හැදුවට අපි ඉඩම් අරගෙන දිය යුතුයි. ඒ නිසා දැනට අපි ඉඩම් දෙකක් අරගෙන තිබෙනවා කටුවා පිටියෙන්ම. ලක්ෂ 531ක් යොදලා මේ මෙතෙක් අපි වියදම් කරපු මුදල්. දරුවන්ගේ ඉගෙනීම කටයුතු සඳහා අපි දෙනවා ස්කෝලර්ෂිප් එකක්. දැන් ඉඳලා ඒගොල්ලෝ යුනිවර්සිටි එක ඉවර වෙනකම්. ඒ අයකට අපි ඉදිරියේදී පොතකට මේ සල්ලි දාලා පොත ඒගොල්ලන්ට බාර දෙනවා. එයින් එන මුදලින් ඒගොල්ලන්ට පාසල් කටයුතු කරන්නට. ඒ සඳහා ලක්ෂ 864ක් 2039 වෙනකම් දක්වා සමහර ළමෙන් ගියන වෙන් කරලා තිබෙනවා. අපිට තවත් අය බොහෝ දෙනෙක් සහාය දෙනවා. ඒ අතර ප්‍රධාන කෙනෙක් තමයි අපේ ඩයලොග් ආයතනයේ. ඔවුන් මේ සත්කාරයේදී මනෝ උපදේශනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් අපිත් එක්ක එකතු වෙලා කරගෙන යනවා. ඔවුන් නිතරම මධ්‍යස්ථානයක් විවෘත කළා කටුව පිටියේ. ඒ වගේම කොළඹත් ඒ සහයෝගය ඔවුන් ලබා දෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නට ඒ වගේ ආයතන අපිත් එක්ක එකතු වෙලා බැඳිලා මේ ආකාරයෙන් වැඩසටහන් දියත් කරගෙන යනවා. ඉල්ලීම් කිහිපයක් බොල් කරගෙන මින් ඒකාබද්ධ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කිහිපයක් අද දෙදින වැඩවර්ජනයක් ආරම්භ කළා. කෙසේ වෙතත් වර්ජනය අසාර්ථක කර මින් පාසල්වල අධ්‍යයන කටයුතු අද සාමාන්‍ය පරිදි සිදු වූ බවයි බස්නාහිර පළාත ඇතුළු දිවයින ප්‍රදේශ රැසකින්ම වාර්තා වුණේ. පොදුජන අධ්‍යාපන සේවා සංගමය, රජයේ ඒකාබද්ධ ගුරු සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කිහිපයක් වැටුප් පිෂමතා ඇතුළු කරුණු හතරක් මුල් කර ගනිමින් දින දෙකක වැඩවර්ජනයක් අද ආරම්භ කළා. කෙසේ වෙතත් ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 26ක් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ දින දෙකක මෙම වැඩවර්ජනයට එම සංගම් සහය පළ නොකරන බවයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ඉස්ටාලි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සංගම් කිහිපයක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අසාර්ථකභාවය සමස්ත වෘත්තීය සංගම් ව්‍යාපාරයටම ප්‍රබල කැළලක් ඇති කළ බවයි. පසුගිය අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සමග පාසල්වල අධ්‍යාපන කටයුතු වලටද බාධා එල්ල වුණා. එම අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පැමිණීමෙන් තිබෙන පසුබිමක හා දෙවන වාර විභාග කටයුතු ආරම්භ කිරීමට තිබියදී ගුරු විදුහල්පතිවරුන් වැඩවර්ජනයක නිරත වීම අසාධාරණ හා සදාචාර සම්පන්න නොවන ක්‍රියාවලියක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයේ නිරත වුවත් බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම අදත් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු වූ බවයි වාර්තා වුණේ. දේශපාලන උවමනාව මත හදාගත්ත වෘත්තීය සමිතියයි කියාගන්න කීපයක් තමයි මේ වර්ජනය කැඳවලා තියෙන්නේ. මේ වෙනකොට වැඩ වර්ජනයක් කැඳවපු ඒ සංගම්වල අයිතිකාරයන්ගේ ඉස්කෝලවල පවා ගුරු සියලු දෙනා පාසල් වලට පැමිණලා තියෙනවා. පාවා දෙන්න කරන ලද වර්ජනය අසාර්ථක වීම ගැන මෙතර බඳවා ගැනීම, උසස්වීම හා වැටුප් තල අහිමි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සංගම් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය අද පස්වරු 4ට අවසන් කෙරුණා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ හෙට දිනේ සිට මධ්‍යම තැපැල් හුවමාරුව තුල ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම සිදු කරන බවයි. විරාමික නන්තුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්. කෝටි 8ක අති දැවැන්ත සුපිරි තෑගෙන් ආරඹෙන ලංකාවේ ලොකුම ලොතරැය. පණ නිධානය ඉරිදා බදාදා සිකුරාදාට මුළු රටටම NLB වෙතින් කෝටි 8ේ දන නිධානයට රුපියල් 20ක් හොඳටම ඇති. People's wish කියන නිසා දැන් වෙලාව ඉතිරි වෙලා ඉඳ ගන්නට අපේ ජීවිතේ. People's wish එක digital account එකක් open කරලා personal loan එකකුත් approve කරගෙන ජීවිතය සතුටින් විඳින්න. දහහක පවුල් ලක්ෂ දෙකකට පානීය ජල පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 45,000ක් සංවේදී අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත.
සුවිසල් මංමාවත් රටපුරා ඉදිවෙති පාපදයකින් හෝ ගමන් කළ නොහැකි තරමේ අබලන් භාර්ග තවත් ඇත ගම්මානවල පවතිනවා. බංගලංකොඩ මැස්සෙන්න සමනලවත්ත භාර්ගයත් එලෙස බලධහරින්ගේ ඇස නොගැටනු මාර්ගයක්. දීර්ඝකාලයක් තිස්සේ අබලන් වූ මාර්ගය හේතුවෙන් දුෂ්කතා රසකට මුහුණ දෙන සමනලවත්ත ගම්වැසියන්ගේ කතාවයි මේ. බලංකුට ප්‍රාදේශ ලේකම් කොට්ටාශිට අයත් සමනලවත්ත ප්‍රදේශය තෙවගවෙන් සශ්‍රීක ප්‍රදේශයක්. තේ කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 250ක් පමණ මේ ගම්මානයේ ජීවත් වනවා. මේ ජනතාවට සමනලවත්ත ගම්මානයේ සිට බලංකුට නගරයට ප්‍රවේශ වීමට ඇත්තේ සමනලවත්ත මස්සැන්න මාර්ගයයි. තේ දළු නගරයට ප්‍රවාහනය කිරීම ගම්මානයේ දරුවන් පාසල් යාම ඇතුළු දෛනික කටයුතු රැසකට මේ මාර්ගය නිරන්තරයෙන් භාවිතා කරනවා. නමුත් වසර ගණනාවක් තිස්සේ අබලන්ව පවතින මාර්ගය හේතුවෙන් ගම්වැසියන්ගේ ජීවිත දැන් බොහෝ සෙයින් දුෂ්කර වී තිබෙනවා. කිලෝමීටර් 14ක් පමණ දුර අබලන් මාර්ගයේ දැන් ගල් පැදී වලවල් හැරි රථවාහන ගමනාගමනය අසීරු වී තිබෙනවා. මාර්ගය පිළිසකර කිරීමට 2016 වසරේ ප්‍රතිපාදන වෙන්කර අවශ්‍ය අමුද්‍රව්‍යද ගෙනවිත් දැමුවත් එම කටයුතු අතරමඟ නැවතුණු බව ගැමියන් පවසන්නේ දැඩි කනගාටුවකින්. මස්සන්න බලංගොඩ සිට තමලවත්ත දක්වා 2016 තමයි පාර ආරම්භ කළා තියෙන්නේ. අද වෙනකුණුත් පාර හදනවා කියන එක විතරයි කියන්නේ. තාම නෑ බෝඩ් එකක් ගහලා තිබුණා ලක්ෂ ගණක් පාස් වෙලා කියලා. ඒ බෝඩ් එකත් ආගියතක් නෑ. කොයි മന്ത്രി ගැලවගෙන ගියාද කොයි අමතියා ගැලවගෙන ගියාද අපි දන්නේ නෑ. ගම්මාන හතරකට තියෙන පාර 2016 පටන් ගත්තා. නමුත් අද වෙනකන් ඒ පාරේ වැඩ ටිකෙන් ටික කරගෙන අවිල්ලා නතර කරලා ඒ ගල් ගඩොල් ටික අද ලුරි ගානක් අර ගංගාවල තියෙනවා. මිලියන ගානක සල්ලි ගංගාවල දිය වෙලා යනවා. මග ගෙනල්ලා ගහලා තියෙන ගල් ගඩොල් ටික දැන් ඒ ටිකත් නෑ. මේක සිංහල ගම්මාන වලට තියෙන අපහසුතාවය ත්‍රිවිල් එකක් එන්න බෑ. හරිනම් බලන්න මේ පාරවල වලවල් තියෙන අනන්ත අප්‍රමාණු. දැන් ඡන්ද ඉල්ලන්න යන කිට්ටුයි. ඒගොල්ලෝ එන්න වෙන්නේ මේ පාරේ එදාට පෙනේ ඒගොල්ලන්ට මැති අමරතුරුන්ට මෙන්න මේ පාරේ තමයි අපිට යන්න වෙන්නේ. මෙන්න මේ මිනිසුන්ට හදලා දෙන්න තියෙන පාරේ. ත්‍රිවිල් එකක් අරගෙන ගියත් ඒ ත්‍රිවිල් එකේ යන්නත් බෑ පාරවල. ත්‍රිවිල් එක ගියොත් එහෙම ඒ ත්‍රිවිල් කාර්යයට ඉතින් රුපියල් 1500 විතර ඉල්ලනවා ටවුමින් ඉඳලා මෙහාට එන්න. අක්කර ගානක දළු දී ඉන්න මෙහ තමල්ලවත්ත කියන එක. ඒකවත් දළු ටිකක් හරියට අපිට ප්‍රවාහනය කරගන්න බෑ. ඒකට වැඩි මුදලක් ගෙවන්න වෙනවා ප්‍රවාහන කාස්තුවයි. ඉතින් එන්නේ නැහැ නේ ලොරි. මේ පාර නිසා අපි ලෙඩක් වෙලා ගියොත් මගට ලෙඩා එක්කන් යනකොට මගදී මැරෙනවා. ඇත්තෙන්ම කෝල් එකක් දීලා වාහනයක් ගෙන්න කරනකොට වාහනේ මෙහෙට එනකොට මැරෙනවා ලෙඩා. බබාලා හම්බෙන්න ඉන්න අය 3-4 දෙනෙක්ම මගදී බබාලා හම්බෙලා තියෙනවා. ඔලුගන්තර ස්පිතාලට යන්න ඕනි කිලෝමීටර 14ක් යන්න ඕනි. ඒ 14 මේ පාරේ යනකොට අයි හැමතැනම පාර කඩලා දාලා. ඒ අවුරුදු ගානක තිස්සේ පාර කඩලා දාලා බෝක්කුවෙන් යන්න බෑ. වාහනය අයින් කරන්න බෑ. අපි නගරට උනත් යන්නේ ලංකා ගමනාගමන බණ්ඩලේ තියෙන බස් එකෙන්. ගොඩක් වෙලාවට මේ පාරේ තියෙන දුබලතා හින්දා බස් එක ගොඩක් වෙලාවට මේ පාර මැද නවතිනවා. වලවල් වලට වැහිලා ගැස්සි ගැස්සි යන්නේ. යන්න ගොඩක් අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ ඉස්කෝලෙම ඉට්ටුනා. පාර ගොඩක්ම අබලන් තත්ත්වයක තියෙන්නේ. ඒක හින්දා මේ සතියකට දවස් දෙකක් වගේ බස් එක කැඩෙනවා. කිලෝමීටර් 14ක් තියෙනවා. පැයක අමාරක් ඉදිරිය යනවා බලංගොට්ට යන. ලෙඩෙක් අරන් යනකොට අමාරු ලෙඩෙක් හිටියොත් මගම මැරෙනවා. ගම්මානයටත් රටටත් ආර්ථික ශක්තියක් වුණු සමනලවත්ත ජනතාව බලධාරීන්ගේ නිලා සිටින්නේ සමනලවත්ත මස්සැන්න මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි. අපි ඉල්ලා සිටිනවා හැකියක්මනින් අපේ පාර මේ ගම්මාන වලට එන පාර අපිට හදා දෙන්න කියලා. ඡන්දකින් ඉස්සෙල්ලා අපිට හදලා දෙන්න. හැමසරේකම ඡන්දය ඇවිල්ලා ඉල්ලනවා. අපි හෙට හදනවා කියනවා. අද වෙනකන් නම් හදලා නැහැ. ඉස්කෝලේ යන්න උනම් මේ පාර තමයි තියෙන්නේ. එකම දෙයකට ඉස්කෝලේ යන ළමයි ගැනවත් සලකලා බලලා එමෙතුමාට ජනාධිපතිතුමාට වගේ කට්ටියටම අපි කියන්නේ මේ පාර හදලා දෙන්න කියලා. ගොඩ ඉගෙන ගන්න ළමයි ඉන්නවා මේ ඉස්කෝලේ. ඒගොල්ලන්ට යන්න මේ පාර විතරයි තියෙන්නේ. යමෙකුගේ ඡායාරූපයක් වයස්ගත කිරීමට හෝ තරුණ කිරීමට යොදා ගන්නා ෆේස් ඇප් මෘදුකාංගය පිළිබඳව බේදිනුර දැඩි කතාබහකට ලක් වෙනවා. කෙසේ වෙතත් ඒ හරහා ෆේස්බුක් පරිශීලකයන්ගේ ජංගම දුරකථන වල පෞද්ගලික දත්ත සුරක්ෂිතතාවය පිළිබඳ දැන් අවධානමක් වතුව තිබෙනවා. ඇමරිකාවේ සිනට් සභික චක් ෂූමර් ට්විටර් පණිවිඩයක් මගින් එරට ආරක්ෂක අංශවලින් ඉල්ලා ඇත්තේ එම මෘදුකාංගය පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙසයි. යමෙකුගේ ඡායාරූපයක් වයස්ගත කර හෝ තරුණ බවට පත්කර පෙන්වීමට හැකි ෆේස් ඇප් නුදුකාංගය හේතුවෙන් ජංගම දුරකථනයේදී පෞද්ගලික දත්ත අවසරකින් තොරව ප්‍රවේශ වී ලබාගත හැකි බව තම ට්විටර් පණිවිඩය හරහා ඇමරිකානු සෙනෙට් සභික චක් ෂූමර් පවසනවා. එමෙන්ම මේ යෙදුම ඇමරිකානු පුරවැසියන්ට විදේශයන්ගෙන් එළවන තර්ජනයක් බවද පෙන්වා දෙන චක් ෂූමර් එරට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලා සිටින්නේ මේ මෘදුකාංගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසයි. ඇමරිකාවේ ඉදිරි ජනාධිපතිවරණයට ලියාපදිංචි වී සිටින අපේක්ෂකින්
ද මේ මෘදුකාංගය භාවිතා නොකරන ලෙසටද ඔහු තම ට්විටර් පණිවිඩයෙන් දැනුම් දී සිටිනවා. මෙම මෘදුකාංගය පිළිබඳව අවධානය යොමු කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එය භාවිතා නොකරන ලෙසයි. මෘදුකාංගය ජංගම දුරකථනයේ ස්ථාපිත කිරීම හරහා පරිශීලකයාගේ අවසරකින් තොරව එහෙත් ඡායාරූප සහ තොරතුරු වලට පිවිසීමට හැකියාවක් ඇති බවයි එම සංගමයද නිවේදනය කරන්නේ. මෙවන විට මේ මෘදුකාංගය සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් මෙන් ප්‍රචලිතව යන බව පෙන්වා දෙන එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුරකථනයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් මෙවන් මෘදුකාංග භාවිතා කිරීමෙන් වළකින ලෙසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් වුල් අද අලුයබ දිවයිනට පැමිණියා. රටේ සමකාමීව රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිය පිළිබඳ තක්සේරු කිරීම ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ආරම්භණයි. අද දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් න්‍යාලිස්ට් සොසිබ් වුල් ලබන 26 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනවා. එම කාලය තුළ ඔහු දේශපාලනඥයින් අධිකරණ හා රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍යවේදීන් සිවිල් සමාජ සහ වෘත්ති සමිති නියෝජිතයින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේ නිලධාරීන් හා වෙනත් අන්තර්ජාතික සංවිධානවල නියෝජිතයින්ද හමු වී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ නිවේදනය කරන්නේ. මීට අමතරව ඔහු උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතයි. මෙරට ප්‍රජා අවකාශය පුළුල් කිරීම, ශක්තිමත් හා ස්වාධීන ආයතන පිහිටවීම හා රට තුළ සත්‍ය හා සංහිඳියාව වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රශංසනීය උත්සාහයක් දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ. පාස්කුරිතා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති අවස්ථාවක මහජන නිදහස තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය සංචාරය වැදගත් වනු ඇති බවද ක්ලෙමන්ට් වුල් පවසා තිබෙනවා. සිය සංචාරය පිළිබඳ පූර්ණ වාර්තාවක් 2020 වසරේ ජූනි මස පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයේ වෙත ඔහු විසින් ඉදිරිපත් කරනු ඇති. තොරතුරෙන් තවත් කෙටි විරාමයක් දැන්. මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ආ, ලොරි ඇවිල්ලා. තව 60,000ක් අඩුයි. හා. හරි හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. MSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිසියා. මේ වගේ මෝටරයක් දැන් ගෙනාවොත් නම් හදලා දෙන්න පුළුවන්. එහෙම නොවුනොත් නම් රෑට මෝදු යන්න බැරි වෙයි. ඔය බිලට මේ රුපියල් 62,000 එකතු වෙන්න ඕනේ. ඔබේ රන් භාණ්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් භාණ්ඩ පළුදු නොකොට ඉත ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව. මුදල් හදිසියකට රත්තරන් විසඳුම. කුලබ රීගල්, වොරැල්ල ලිඩෝ, ගල්ගිස්ස ඕරියන් සම්භාවනීය සිනමාහල් ලෙසකදී නරඹන්න අතිතරම් සිනාසෙන්න රස සාගරයක කිවිදෙන්න ඔබේ දූදරුවන් සමග විනෝදවන්න. ගීත් මගේ හිත දිනාගත්ත සිනාසාගරය රස මංජුසාවන් සිකුරු යෝගය ඔබේ ළඟම සිනමාහලේදී. People's wish tiyana nisa dan velawa idiri vela indagannata ape jeevithe. People's wish ekak digital account ekak open karala personal loan ekakuth approve karagena jeevithaya satutin vindinna. Tadavadhaniya vyaparika puwathweta වැඩි වැඩියෙන් ඉදිරි කරන්න, වැඩි වැඩියෙන් සතුටු වන්න, තවත් වාසි අත්විඳින්න වැඩි විස්තර ළඟම NSB ශාඛාවෙන්. පිහිස්තනක් CP ඔබේ නම හැඳුනුම්පත් අංකය සහ වාහන අංකය 7354 SMS කරන්න. Sri Lanka Insurance Motorcars the best option. රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනට ජපාන රජයෙන් රුපියල් මිලියන 420ක ආධාර ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලවලදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දෙමින් මේ ආධාර වැඩසටහන හඳුන්වා දුන්නේ 2010 වසරේදී. එහි තුන්වන කාර්යරාමුව 2018-2021 දක්වා කාලය තුළ ක්‍රියාත්මකයි. ඒ අනුව එම කාර්යරාමුවේ දෙවන කණ්ඩායමේ තෝරාගත් නිලධාරීන්ට පහසුකම් සලසා දීම සඳහා මෙවස රුපියල් මිලියන 420ක ආධාර මුදලක් ලබා දීමට ජපානයේ ඒකකතාවය පළ කර තිබෙනවා. පිහිස්තනක් CP ඔබේ නම හැඳුනුම්පත් අංකය සහ වාහන අංකය 7354 SMS කරන්න. Sri Lanka Insurance Motorcars the best option. තෑගි කන්දක් දිනා ගන්න.
NSB U-Trust, අපි ඔබ සුරගයි. රාත්‍රී 7:55 අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්නේ.